ඇත්තු වසයෙන් අපි මේ කාරණා හගත් දේවල් දැනගෙන හිටියේ නෑ දැ අප එඩ එන්ඩම පැහැදිලි වෙනවා මෙත අපිට මතුපිටිම් පේනවට වඩා මේගුල්ලු පෙන්නන්ට හදනවට වඩා විශාල කුමන්ත්‍රණයක් සිදුවෙලා තියෙන බව. ඒකට තවත් එක සාධකයක් තමයි මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභහ වාර්තාාවට. ඒ තේරීම් කාරක සභා වාර්තාව පැහැදිලිවම තිීන කුණු ික් මම් පොණ්ඩක් මේ කියවන්න කැමති කිහිප දෙනෙකු පමණක් දන්නා. බුද්ධි තොරතුරු. අදාළ පාර්ශවයන් සමඟ හුවමාරු කර නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අන්සවල තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව බරපතුල කරුණු ශ්‍රයාගැනීම් සිදුකර තිබේ. ඇැ මේ වාර්තාව ස්කු. before the uh, elections in, uh, uh, 2019. යම්කිසි වෙනත් අරමුණු තිබූ පුද්ගලයන් විසින් වෙනත් අරමුණු ඇති පුද්ගලයන් විසින් වසර අගබාගේදී එළඹීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කරමින් රටතුළ බියක් හා අවිනිශ්චිතතාවයක් සහ කැලඹිලි ඇතිකිරීම අරමුණු කරගෙන ලැබුණු බුද්ධි තොරතුරු මත කටයුතු නොකළේද යන්නස්ෑබැලීමට වැඩිදුර පරීක්ෂණ සිදු කළ යුතු අයිද කාරක සභාව නිරීක්ෂණය කරයි. So what it says is the P.SC makes a very serious finding in terms of the status of the state intelligence apparatus,R intelligence information known to a few was not shared with relevant parties. The PSC also observes. That further investigations will be needed to understand whether those with vested interests did not act vested interests did not act on intelligence so as to create chaos and instill fear and uncertainty in the country in the lead up to the presidential election to be held later in the year, so the plan was to hide the uh, hide this attack or not allow this attack to be known beforehand and to allow the attack to go ahead uh, in order to create chaos in the country and possibly uh, get the sympathy of the voter bloc towards the uh, uh, anti government party, the, the then government. Uh, such a situation would then lead to the call for a change of regime. ඒ තියන එම එක තියෙනවා ඊළඟට මෙවන් තත්ත්වයක් එවැනි ත්‍රස්ත ක්‍රියා පාලනය කිරීමට පාලනය වෙනසක් ඉල්ලා සිටින තත්ත්වයකට මඟ පාදනු ඇත. මං මේ කියවන්නේ පාලිමෙන්ට්‍රී සිලෙක්කමිටි වර්තාව. එතකට ඒ අුටටුනාා ඔටෝබර් මාස දෙදහස් දහනාමේ. තන්දෙට ඉස්සැල්ල. එතකොට මේක චන්දෙට ඉස්සල්ල පැහැදිලිවම කියනවා. ති තකොට අපේටනි ජෙනල් හිටපු දප්පුල දෙ ලිවේරගේ ස්ටේට්ම් එකුත් පැදිලිවෙනවා කුමන්ත්‍රණයක් ගැන සැක හිතන්න පුළුවන් කියලා මේවදිහා බැලුවන්. ඉති මේ මේකත් එක්ක ඔබ දැන් ෝගොල්ලෝ හොයාගත්තු කරුණු ඉතාමත්ම වැදගත් වෙනවා ඒවා මොකද මේවා මේ ඉන්කර්රියකකින් එලියට ගණ්ඩ ගොල්ලො කැමැති නෑ මෙ පාලන තන්ත්‍රයේ ඉන්න අය මේක යටගහන්ඩම තමයි බලන්නේ. එක පැහැදිලිව පේනවා මේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් මේක සූදානම් කරපු බව ඇත්ත නමුත් ඒකෙ තොරතුරු දැන දැනවත්. වසන්කරමින් චන්දය ඉලක්ක කරගෙන ජනතාවගේ චන්දය ලබාගැනීම සඳහා මේ ඇටැක් එකට සිදුවෙන්නට ඉඩදුන්නයි කියන. තත්ත්වය තමයි මෙතනින් පැහැදිරව පේනේ නිසා මම හිතනවා මේ ඇටඇැක් එකේ සියට හැටක වගකීම තියන්නේ ඔන්නව නිලධාරන් සහ දෙශපාලකයන් අතේ. මම ඒ ඇ වගෙකිව යුත්තන් හැටියට නම් කරනවා මෙතන මේ වගකීම දරන්න. මොකද ඇත්ත වසයෙන්ම අපිට ඉතාමත්ම බයිහානක තත්ත්වයක් මේක එහෙම වුනොත් ආයිම සැරයක් මේ වගේ දෙයක් රට තුළ ඇති කරන්න බැරිවෙන්නේ නෑ. කියන්නේ සංවිධාහනත්මතුව. එතකොට මේ වැඩපිළිවෙල තුළ දැම් බලන්ඩ ඒ කාරණාවට සම්බන්ධ තවත් එකක් තමයි මේ නාලක ඩිසිල්වා කියන DIG තුමාව රෙස්ට කරන්ඩ කටයුතු කළේ, ඔොහු ඊට දවස් කීපයකට කලින් මේ සහරන් හශීම්ව අත්තඩංගුවට ගන්න වරෙන්තුවක් ලාග තියන්නේ වරතු. ඒවරෙන්තුව ලබාගෙන තියෙන්නේ දෙදස් දහටේ ජුලිමහාසේ නමවෙනිද. තකොට මේ එයාව මේ අවරෙන්තු අරගෙන මයාව ඇරෙස් කරන්ඩ දෑස්සිකරගෙන ඉන්න කොටෙන් හිව බෞ්ටු ඇරෙස්ටස් මෑන් දේ රෙස්ටර්් Uh, him and put him in jail so that that man could carry on with his uh, attack. I have serious uh, reservations about that uh, and then also six thousand swords were imported to Sri Lanka. Now, when these swords were imported, now we have filed a case. they have come back with a report saying that these were not swords but uh, 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 knives used to cut uh, sugarcane. I have my doubts about that altogether because these swords were seen, they were shown in the television, they were swords, they were not knives to be cutting uh, uh, sugarcane. These 6,000 swords were distributed among the Muslims, hoping that that attack will create uh, a, a conflict between the singular people and the Muslim people and will create a situation of terrible insecurity in the country. That insecurity would help them to win the election.